නැයි එහෙනම් අපි කීටාගිරි සූත්‍ර ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ආරම්භයේදීම අපේ මනස සිහිය සහ සමාධිය පිහිටවා ගන්න අවශ්‍ය නිසා අපි දැන් සීලයේ පිහිටලා ඉන්න ගමන් මුලින් කෙටියෙන් භාවනා කිහිපයක් සිද්ධ කරලා මනස සකස් කරගමු. ඊළඟට අපි සූත්‍රයේ එකින් එක කරුණු සාකච්ඡා කරමු. දැන් අපි මුලින්ම සිහිය පිහිටවාගෙන ඉන්න අවශ්‍ය නිසා අපි සතිපට්ඨාන භාවනාවකට යොමු වෙමු. සුදුසු ඉරියව්ව තෝරගෙන ශරීරයේ ඉරියව්ව තියාගමු. මේ වර්තමාන මොහොතට සිහිය ගෙනල්ලා ඉස්මුදුනේ ඉඳලා පාදාන්තයට ඉරියව්ව මෙනෙහි කරන්න. සතර ඉරියව්වෙන් කොයි ඉරියව්වද ඊළඟට මෙනෙහි කරන්නේ? ඒ ඉන්න ඉරියව්වේ ශරීර කොටස් මේ මොහොතේ තියෙන හැටි. හොඳයි, දැන් සිහියට එනවා හිස තියෙන ආකාරය, පිහිටීම, බෙල්ල, කුරහිස්, අත් දෙක, කඳ කොටස, කකුල් දෙක, දැන් මුළු ඉරියව්වම ආයේ ඉරියව්ව කියන නිමිත්ත සිහියට හසු වෙලා තියෙනවා දැනෙනවා. අද සිහියෙන් ඉන්නේ ඉරියව්ව ගැන. එතකොට හිතමු මේ සිහියට හසු වෙන්නේ ආධ්‍යාත්මික කය, ඒකේ ඉරියව්ව. ආධ්‍යාත්මික කයේ ඉරියව්ව කියන නිමිත්තයි සිහියට හසු වෙලා තියෙන්නේ, සිහි වෙමින් තියෙන්නේ. බහිද්දා කයවල් සිහි කරන්නේ ගමන්ම තව අප්‍රමාණ සත්වයින්ගේ ඇඟවල් හරියටම මේ මොහොතේ විවිධ ඉරියව්වල පවතිනවා. හරියටම මේ මොහොතේ විවිධ ඉරියව්වල ඒ බාහිරව පවතිනවා. ටිකක් වෙලා ඒක සිහි කරන්න. විවිධ සත්ව කොට්ටාසවල විවිධ වූ ශරීරය, ඒවට උරුම ඉරියව්වල පවතිනවා. දැන් ආධ්‍යාත්මික බාහිර එකවර සිහි කරමු. මෙතනත් තියෙන්නේ ශරීරයක්, ඉරියව්වක්. බාහිරව තියෙන්නේ ශරීර සහ ඉරියව්. ඔක්කොම එකවර සිහි කරමු. අප්‍රමාණ ශරීර සහ ඒ ශරීරයට උරුම යම් ඉරියව්වක මේ මොහොතේ ඒ ශරීර පවතිනවා. ශරීර කියන ලෝක ස්වභාවය පවතිනවා. ඒ වගේම ඉරියව් කියන ලෝක ධර්මතාවය ක්‍රියාත්මකයි. තමන්ගේ අනුන්ගේ කියලා හිතන්නේ නැතුව ඉරියව් කියලා හිතන්න.
හැම ශරීරයකට උරුම ධර්මතාවය ඉරියව්ව කියලා හිතලා කොහොමද මේ ඉරියව්ව කියන ධර්මතාවය හැදෙන්නේ සකස් වෙන්නේ කොහොමද ඒක බිඳෙන්නේ කියලා සිහියට නගා ගමු සිහිය බලවත් කරගමු නැවතත් ආධ්‍යාත්මික ඉරියව්ව සිහි කරලා මේ ශරීරයේ මේ ඉරියව්වේ මේ දැන් තියෙන ප්‍රත්‍ය වෙලා තියෙන ධර්ම ටික සිහි කරන්න. අවිද්‍යා තෘෂ්ණා ප්‍රත්‍ය වීම ඊළඟට චේතනාව ප්‍රත්‍ය වෙලා ඊළඟට කබලින්ක ආහාර ප්‍රත්‍ය වෙලා තමයි මේ ඉරියව්ව සකස් වෙලා තියෙන්නේ කියලා සිහි කරමු. හිතන්න එහෙනම් මේ ඉරියව්ව කියන ධර්මතාවය මේ ප්‍රත්‍ය ධර්ම මතයි මේ වෙලාවේ පිහිටලා තියෙන්නේ. එහෙනම් ඉරියව්ව සංකතයි. පටිච්ච සමුප්පන්නයි. ඒ නිසා ප්‍රත්‍ය නැති වෙනකොට ඉරියව්ව බිඳිලා යනවා. සිහි කරන්න මේ ඉරියව්ව බිඳිලා යන විදිය. එනම් මේ ආධ්‍යාත්මික ඉරියව්ව සමුදේ වේ පීඩාවට ලක් වෙලයි මේ තියෙන්නේ. හට ගැනීම බිඳ වැටීම් ධර්මතාවයට උරුමකම් කියමින් තමයි මෙතන තියෙන්නේ. බාහිර ශරීරත් එහෙමද කියලා නුවණින් විමසන්න. සියයට හසු වෙලා තියෙන අප්‍රමාණ බාහිර ශරීරවල ඉරියව් සංකතයිද පටිච්ච සමුප්පන්නයිද එහෙමනම් මොනවද ඒවට ප්‍රත්‍ය වෙලා තියෙන ධර්ම එහෙම මෙනෙහි කරන්න දැන්. සියලු ඉරියව්වලට අවිද්‍යා තෘෂ්ණා ප්‍රත්‍ය වෙමින් සංචේතනාවක් ප්‍රත්‍ය වෙලා කබලින්ක ආහාර ප්‍රත්‍ය වෙලා තියෙනවා කියලා දැනෙන්න ඕනේ. නුවණට හසු වෙන්න ඕනේ. ඊළඟට ඒ හැම ඉරියව්වක්ම බිඳිලා යන බව අර එක් එක් ප්‍රත්‍ය නැති වෙනකොට බිඳිලා යන හැටි නුවණින් විමසන්න. ඉරියව් සිහියටම අර නුවණ එකතු කරනවා. වැටෙන්න සලස්වමු. ආධ්‍යාත්මික බාහිර සියලුම ඉරියව් සංකතයි පටිච්ච සමුප්පන්නයි. එනම් ලෝක ධර්මතාවය ප්‍රත්‍ය නිසයි හැදෙන්නේ. ප්‍රත්‍ය බිඳෙනකොට සියලු ඉරියව් බිඳෙනවා. ඉරියව්වල අනිත්‍ය බව. ඉරියව්වල සමුදය වේ පීඩාව දුක්ඛ බව. ඉරියව් පටිච්ච සමුප්පන්න නිසා අනාත්ම බව. ඒ නුවණට හසු වෙන්න ඉඩ ආරෙමු. මේ වෙලාවේ කායානුපස්සීව ඉරියව් පිළිබඳ සිහිය තියෙන්නේ. ඒ සියලු ඉරියව්වල ත්‍රිලක්ෂණ සහිත බව නුවණට හසු වෙලා තියෙන්නේ. සිහියත් සහිතයි නුවණත් සහිතයි. කායානුපස්සී සිහිය. ඒ කායානුවම ගිය නුවණ. සහිතව මනස ඉරියව් නිමිත්ත අරගෙන තියනවා කියලා දැනේ. ද
හොඳයි. වේදනානුපස්සී සිහිනුවන වඩන්න ඕනි තව ටිකක් කියලා හිතලා වේදනා සිහියට හසු කරගනිමු. ඉස්මුදුනේ ඉඳලා පාදාන්තයටම සිහි කරගෙන යන්න ආධ්‍යාත්මිකව මේ දැන් මෙතන මොන වගේ විඳීම්ද ලැබෙමින් තියෙන්නේ? මොන වගේ විඳීම් හටගෙන තියෙනවද? ශරීරය පුරා සිහිය මෙහෙවනකොට දැනේ බොහෝ සුව විඳීම් සහිතයි. අතරින් පතර දුක්ක විඳීම් තැනේ ඒවත් අඳුන ගන්න. තවත් බොහෝ තැන් හම්බේ අදුක්කම සුඛ විඳීම සහිත. මේ මොහොතේ මේ ආධ්‍යාත්මික විඳීම් තියෙනවා, ඒවා ක්‍රියාත්මකයි. විඳීම කියන ධර්මතාවය මෙතන පවතිනවා. එහෙම හිතලා ඊළඟට හිතන්න, මෙතන විතරක් නෙවෙයි නේද, බාහිරව අප්‍රමාණව ඒ සත්ත්ව කොට්ටාසයන්හි ශරීරවල ශරීර ඇසුරු කරගෙන මේ මොහොතේ විඳීම් තියෙනවද? අප්‍රමාණව තියෙන බව සිහි වෙන්න අරින්න. ආධ්‍යාත්මික බාහිර සියලු විඳීම් මේ මොහොතේ පවතින බව සිහි කරමු. ඒවයි පරාසයත් සිහියට ග්‍රහණය කරගන්න සමහර සත්ත්ව කොට්ටාසවලට මේ වෙලාවේ අති භයානක තීව්‍ර දුක්ඛ විඳීම් සහිත බව. තව සමහර කොට්ටාසවල ශරීරවල ඉතා ප්‍රණීත ඉතා සියුම් විඳීම් සහිත බව. ඊළඟට මේ මනුස්ස වගේ සත්ත්ව කොට්ටාසවල ඒ අතර මැද්දේ සුඛ දුක්ඛ දුක්ඛම සුඛ විඳීම් සහිත බව. නුවණට හසු වෙන්න ඉඩ අරිමු. එහෙනම් විඳීම් කියන්නේ ලෝක ස්වභාවයක්, ලෝක ධර්මතාවයක්. විඳීම් මේ මොහොතෙදිත් අප්‍රමාණයි, අසීමිතයි, සුවිශාලයි. මේවා සංකතද, පටිච්ච සමුප්පන්නද? සීකරන හැම විඳීමක්ම හටගන්න යෙදිලා තියෙන ප්‍රත්‍ය මතක් කරගන්න. නුවණට හසු කරගමු. මේ හැම විඳීමක්ම ස්පර්ශයෙන් නේද? ඒ ස්පර්ශය සංචේතනාක ප්‍රතිඵලයක් නේද? ඒ සංචේතනාව අවිද්‍යා තෘෂ්ණා සහගතයි නේද? හැම විඳීමක්ම එවැනි ප්‍රත්‍ය මත හටගන්න බව. ඊළඟට ඒ ප්‍රත්‍ය නැති වෙනකොට විඳීම් ක්ෂණ වශයෙන් බිඳෙන හැටි, සන්තති වශයෙන් බිඳෙන හැටි, භව වශයෙන් බිඳෙන හැටි නුවණට හසු කරගනිමු. තීරණයකට එන්න සියලු විඳීම් සංකතයි, සියලු විඳීම් පටිච්ච සමුප්පන්නයි. එහිඳ ප්‍රත්‍ය නැති වෙනකොට ෂය වෙනවා, පැය වෙනවා. එහිඳ නිරන්තර සමුදය වීම වලින්, පැය වීම වලින් පීඩිතයි. සියලු විඳීම් වල දුක්ඛ ලක්ෂණය තියෙනවා. සියලු විඳීම් අනාත්මයි.
කිසිවෙකුගේ වසඟේ නැහැ. කිසිදු විඳීමක්. දැන් බලන්න මේ වෙලාවේ විඳීම් කියන ධර්මතාවය ගැන සිහියත් සහිතයි. ඒ ගැන නුවණත් සහිතයි. ත්‍රිලක්ෂණ දැනෙනවා. එම සිහිනුවන පවත්තමින් ටිකක් වෙලා හුරු කරන්න මනස. හුරු වෙනකොට දැනෙන්න ඕනේ විඳීම් විඳීම් වශයෙන්ම විඳීම් සත්‍යෝ විදිහට පුද්ගලයෝ විදිහට නොවේ ධර්මතා විදිහට ලෝක ධර්මතාවක් හිත හුරු වෙමින් තියෙනවා විඳීම් තමන්ගේ අනුන්ගේ කියලා ගන්න ඇති විඳීම් වල ලෝක ධර්මතාවය ග්‍රහණය කරගන්න. හොඳයි දැන් චේතනාව පහළ කරගමු. චිත්තයන් පිළිබඳව සිහියයි නුවණයි තව ටිකක් හුරු කරන්න ඕනේ. චිත්තයන් චිත්තයන් විදිහටම හඳුන ගන්න. මිනිස්සු සත්තු විදිහට ගන්න නැතුව චිත්තානුපස්සීවම සිහිනුවන පවත්වන්න ඕනේ කියන චේතනාව. මුලින් ආධ්‍යාත්මික චිත්තය ග්‍රහණය කරගන්න. මේ වෙලාවේ මේ හෘද රූපය ආශ්‍රිතව තියෙන චිත්ත ස්වභාවය කුමක්ද විමසලා බලන්න. අර වෙනදා විදියට රාගික වීතරාගී දෝෂීද වීත දෝෂීද මෝහීද වීත මෝහීද විසුරුණ චිත්තයද ඇකලුණ චිත්තයක්ද ඊළඟට මහත්ගතයිද අමහත්ගතයිද ඊළඟට සමාහිතද නැද්ද විමුක්ත සිතක්ද නැද්ද විදිහට විමසලා හරියටම මේ මොහොතේ මේ දැන් තියෙන චිත්තය අඳුනගන්න. ප්‍රකට වෙලා තියෙන ස්වභාවය ඒ චිත්තේ දැනේ. එක සාක්ෂියට තියාගෙන හිතන්න. එහෙනම් හැම අනුමනුෂ්‍යයෙක්ගෙම චිත්ත ස්වභාවයක් මේ දැන් තියෙනවා. මනුෂ්‍යයෙක්ගේ විතරක් නෙවෙයි අනික් සියලු සත්ත්ව කොට්ටාසයන්හි දෙවියන්ගේ බ්‍රහ්ම කායික දෙවියන්ගේ ඒ වගේම දුගති සත්වයින්ගේ හැම හිතකම යම් චිත්ත ස්වභාවයක් ප්‍රබලයි මේ වෙලාවේ. සමහර ඒවා රාගික, සමහර ඒවා දෝෂී පැත්තේ, සමහර ඒවා මෝහයට බරයි, සමහර සිත් විසිරිලා ඔහොමම වැටෙයි. ඔය කියන චිත්ත ස්වභාවයන් මේ ලෝකතල තුල පවතිනවා. මේ දැන් චිත්ත ස්වභාවයන් අසීමිතයි, අප්‍රමාණයි. අධ්‍යාත්මික බාහිර එකට සිහි කරන්න තමන්ගේ අනුන්ගේ කියලා වෙන් නොකර චිත්තයන් පවතිනවා. චිත්තයන් කියන්නේ ලෝක ධර්මතාවය. දැන් සිහි කරමු මේවා සංකතද මේ චිත්ත ස්වභාවයන් පටිච්ච සමුප්පන්නයිද එහෙමනම් මොනවද හේතු මොනවද ප්‍රත්‍ය කියලා ආධ්‍යාත්මිකව බාහිරව විමසන්න හේතු ප්‍රත්‍ය විදිහට.
හොඳට දැනෙන්න ඉන්න හැම චිත්තයක්ම නාම රූප නිසා ඒ වගේ මේ නාම රූප පූර්ව චේතනා හින්දා ඒ පූර්ව චේතනා විද්‍යා තෘෂ්ණා මිශ්‍රිතයි. හැම චිත්ත ස්වභාවයක්ම කවර වූ සත්‍යයක් වුණත් මේ වෙලාවේ එක සංකතයි. පටිච්ච සමුප්පන්නයි. ප්‍රත්‍ය නිසයි තියෙන්නේ. මේ සමුදය වෙනෙහි කරලා ඊළඟට වෑයමෙනෙහි කරන්න. නාම රූප බිඳෙනකොට, අර චේතනා බිඳෙනකොට, අවිද්‍යා තෘෂ්ණා බිඳලා යනකොට චිත්ත ස්වභාවයන් ඉතා වේගයෙන් බිඳලා යනවා. කිසිදු චිත්තයක් ස්ථිර නැහැ. ක්ෂණ වශයෙන් බිඳීම විතරක් නෙවෙයි, සන්තතිත් බිඳෙනවා. භව වශයෙන් උත් චිත්තයන් බිඳලා යනවා. කොහොමද බිඳෙනවා? හැම චිත්තයක්ම අනිත්‍යයි. හැම වෙලේම සමුදය වැය කියන පීඩාවට ලක් වෙලා තියෙන්නේ. එහෙනම් හැම චිත්තයක්ම දුකයි. ඒ වගේම ඒවා අනාත්මයි. කිසිවෙකුගේ වසඟේ නැහැ. ඒවා ලෝක ධර්මතා. චිත්තයන් කියන්නේ ලෝක ධර්මතා. චිත්තයන් තමන්ගේ අනුන්ගේ කියලා ගන්න නැතුව ලෝක ධර්මතා වශයෙන් අරගෙන චිත්තානුපස්සී වෙමු. චිත්තයන්ම අනුව මෙනෙහි කරමින් සමුදය වේ පීඩාව දැනෙන්න ආරෙමු. හොඳට හිත විමසලා බලන්න මේ වෙලාවේ චිත්තයන් ගැන සිහිය තියනවාද? හිතේ පවතිමින් තියනවා. ඒ වගේම චිත්තයන් පිළිබඳ නුවණ හිතේ පවතිනවා. සිහිය නුවණ දෙකම සහිතව චිත්තානුපස්සීවයි ඉන්නේ. චිත්තානුපස්සීවයි හිත තියෙන්නේ. මේ පුහුණුව තව ටිකක් වෙලා කරනවා කියලා හිතලා ඒ විදිහටම ගත කරමු. බලන්න පුහුණු ඉන්නකොට දැනෙනවද චිත්ත කියන මේ ස්වභාවය අප්‍රමාණයි, අසීමිතයි, නිරන්තර පීඩාවක්, විලක්ෂණ සහිතයි, කිසිම චිත්තයක් කිසිවෙකුගේ වසඟේ නැහැ, සියලු චිත්තයන් අනාත්මයි. මෙහෙම අවබෝධ වෙන්න ඉඩ ආරෙමු. දැන් චේතනාව පාල කරගමු. ධර්මයන් කෙරෙහි හොඳ සිහියෙන් මනානුවණක් සහිතව ටික වෙලාවක් හිත පුහුණු කරනවා, හිත දියුණු කරනවා කියලා හිතලා හෘද රූපය ඇසුරටම නැවත සිහිය යොමු කරන්න. හඳුනගන්න නොයෙකුත් සිතිවිලි පහළ වෙමින් තියෙනවා මේ වෙලාවේ. නම් කුසල හිතිවිලි. නීවරණ ධර්ම වශයෙන් විමසන්න ආධ්‍යාත්මික මොනහරි නීවරණයක් මේ වෙලාවේ හිතේ බලවත් වෙලාද තියෙන්නේ? කාමච්ඡන්ද විමසන්න, ව්‍යාපාද
ඒ වගේම උද්දච්ච කුච්චේට නැඹුරුද? තීන මිද්දේට බරයිද? විචිකිච්ඡාවට බරයිද? හරි නීවරණයක් තියෙනවා නම් මේ ධර්මතාවය දැන් තියෙනවා කියලා දැනගන්න. ඒ නීවරණය දැන් නැත්නම් දැන් නැහැ කියලා දැනගන්න. ඊළඟට ඒක සාක්ෂියට තියාගෙන බාහිර විමසන්න. නීවරණ ධර්ම පවතිනවද බාහිර සිත්වල? සියලු ලෝකතල සියලු සත්ව කොට්ටාස කෙරෙහි සිහි කරන්න. දැනෙන්න ඕනේ සමහර සිත් කාමච්ඡන්ද නීවරණයට හසු වෙලා. සමහර ඒවා ව්‍යාපාදයේ අධිකයි. සමහර ඒවායි තීන මිද්දේයි බලව. තව සමහර චිත්තයන්නි විද්දච්ච කුක්කුච්ච. තව සමහර චිත්තයන්නි විචිකිච්ඡා. ඒ වගේම තවත් සමහර චිත්තයන්හි මේ එකක්වත් බලවත් වෙලා නැහැ. සමාහිතයි. එම චිත්තයනුත් ගොඩාක් මේ වෙලාවේ සිහියට හසු වෙයි බාහිරව. පොදුවේ දැන් සිහි කරමු ආධ්‍යාත්මික බාහිර කියලා වෙන් නොකර නීවරණ කියලා ධර්මතා ලෝකෙ පවතිනවා. චිත්තයන් ඇසුරු කරගෙන පවතිනවා. මේ මොහොතේ ක්‍රියාත්මකයි. අප්‍රමාණව තියෙනවා. අසීමිතව හැම හිතකම. සත්‍යයන් වශයෙන් වෙන් නොකර ධර්මයන් වශයෙන් නීවරණ ලෝක ධර්ම විදිහට සිහිය තියාගමු. නීවරණ කියන ලෝක ධර්මතාවය කෙරෙහි සිහියෙන් ඉන්න ගමන් ඒවා කෙරෙහි නුවණ එකතු කරන්න හිතන්න. මේ නීවරණ ඒව සංකතයිද පටිච්ච සමුප්පන්නයිද? එහෙමනම් මොනවද ප්‍රත්‍ය? අඳුනගන්න නීවරණ ධර්ම වලට ප්‍රත්‍ය වෙමින් තියෙන ධර්ම මොනවද? අධ්‍යාත්මිකවත් බාහිරවත් සියලු නීවරණයන් ප්‍රත්‍ය සහිතව තියෙන බව අඳුනගන්න. හොඳයි. එතනත් වැටෙන්න අරින්න අවිද්‍යා තෘෂ්ණා සහිත සංචේතනාවක ඵලයන් විදිහට ඒ වගේම ස්පර්ශ ආහාරයෙන් ආහාරයෙන් මේව ක්‍රියාත්මකයි. ඒ ප්‍රත්‍ය මතයි හැම නීවරණයක්ම හටගෙන තියෙන්නේ. සියලු නීවරණ ධර්ම අනිත්‍යයි. කිසිදු නීවරණයක් නිත්‍ය නැහැ. හැම නීවරණයක්ම සමුදය වේ පීඩාවට යටත්. දුක්ඛිතයි. හැම නීවරණයක්ම අනාත්මයි. කිසිවෙකුගේ වසඟේ නැහැ. පටිච්ච සමුප්පන්න ධර්මතා. සියලු නීවරණ ධර්ම ත්‍රිලක්ෂණ සහිතයි. සියලු නීවරණ ධර්ම ත්‍රිලක්ෂණ සහිතයි. ත්‍රිලක්ෂණ සහිතයි කියන නුවණ
මේ වෙලාවේ තියෙනවා. සිහිය සියලු නීවරණ ධර්මයන් කෙරෙහි යෙදිලා තියෙද්දි නුවණත් යෙදිලා. දැන් නීවරණයන් කෙරෙහි සිහිය නුවණ සහිතව තව ටිකක් වෙලා පුහුණු වෙනවා කියලා හිතලා ඔය විදිහටම සිහිය නුවණ පවත්වමු තවත් පොඩි වෙලාවක්. දැයි මේ වෙලාවේ නීවරණ ධර්ම ලෝක ධර්ම විදිහට ඒ වගේ මේවා කිසිවෙකුගේ නොවන බව, ඒවා සත්‍යයක් නෙවෙයි, ලෝක ධර්මතා ත්‍රිලක්ෂණ වලින්ම පීඩාවට ලක් වෙමින් තියෙනවා. ධම්මානුපස්සීව නීවරණ ධර්ම කෙරෙහි ධම්මානුපස්සීව සිහිනුවණයි මේ වැඩෙන්නේ. අනිකුත් ධර්ම කෙරෙහි තවදුරටත් ඉදිරියට ධම්මානුපස්සී වෙනවා, සිහිය බලවත් කරනවා කියලා අදිෂ්ඨාන කරලා අපි භාවනාව අවසන් කරමු. ඒ අදිෂ්ඨානයේ සහිතව දැන් ඒ විදිහට අපි දැන් සිහිනුවන බලවත් කරගත්තා ලෝක ධර්මතා කෙරෙහි, ඇඟවල් කියන ලෝක ස්වභාවයන් කෙරෙහි සිහිනුවන සහිතව ඉන්නේ, වේදනා ගැන සිහිනුවන සහිතයි, චිත්ත ගැන සිහිනුවන සහිතයි, ඒ වගේම ධර්ම ගැන සිහිනුවන සහිතයි. ඒ සතිපට්ඨාන භාවනාවෙන් පස්සේ අපි කීටාගිරි සූත්‍ර ධර්ම සාකච්ඡාවේ මුල් කොටසට යොමු වෙමු. දැන් එතකොට මේ මූලික කොටස භාග්‍යවතුන් වහන්සේ මේ සංඝ පිරිස පිරිවරාගෙන කාසි කියන ජනපදයේ සැරිසරණ අතරතුරදී භාග්‍යවතුන් වහන්සේම භික්ෂුන් වහන්සේලා ඇමතුවා මෙන්න මේ විදිහට දේශනාවක් කෙටියෙන් සිද්ධ කළා. කොහොමද මහණෙනි, මම රාත්‍රී භෝජනය හැරපියාම වළඳමි. මහණෙනි, එසේ රාත්‍රී භෝජනය හැරපියා වළඳන මම නිරෝගී බවයි, ශරීරයේ සැහැල්ලු පැවැත්මයි, කාය බලයයි, සුඛ විහරණයයි දනිමි. මහණෙනි, ඔබද රාත්‍රි භෝජනය අතහැරලම වළඳන්න කියලා. එතකොට රාත්‍රි භෝජනය අතහැරීමේ ආනිසංස කෙටියෙන් සඳහන් කරලා තියෙනවා මෙතන. නිරෝගී බව ලැබෙනවා, ශරීරයේ සැහැල්ලු වෙනවා, සැහැල්ලු පැවැත්ම සහිත වෙන්න පුළුවන්. ශරීරයේ කාය බලය ලැබෙනවා,
ඊළඟට සුඛ විහරණය සහිතයි පහසු විහරණය සහිතයි කියලා දේශනා කරනවා ඔගොල්ලොත් එහෙම කරන්න කියලා. එතකොට මේක මේ රාත්‍රී විකාල භෝජනය ගැන දේශනාවක්. එතනදී විකාල භෝජන දෙකක් වශයෙන් අතරම තියෙන්නේ දිවා විකාල භෝජනයයි රාත්‍රී විකාල භෝජනයයි කියලා. ඒ දෙකම මෙතෙන්ට දේශනා කරලා නැහැ. භෝජන දෙකම එකපාරක් අරින එක අමාරුයි ගොඩක් සත්වයින්ට ගොඩක් මනුස්සයින්ට. හේතුව මේ භෝජන සසර පුරුදු කරපු ඒවා නිසා. භෝජන දෙක විකාල භෝජන දෙකම සසරේ දිගින් දිගටම අරගෙන තියෙන නිසා ඒ ඒ ගතිය ඉදිරියටම යනවා පුරුද්දක් විදිහට. එලිමහනෙත් ආහාර අනුභව කරනවා, ගෙවල් ඇතුලෙත් ආහාර අනුභව කරනවා විකාලයේදී. එහෙනම් මේ භෝජන දෙකම එකවර ගිහියන්ට විශේෂයෙන්ම අත්තරින්න අමාරුයි. ස්වාමීන් වහන්සේලට පැවිදි වුණාම මුලදී අමාරුයි. ඒ නිසා දෙකම එකපාර අත්තරින දේශනාවක් ගැන නෙමෙයි මෙතන තියෙන්නේ, දෙකින් එකක්. හැබැයි මේක දෙවෙනියට එන්නේ මීට කලින් බද්දාලි කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. දිවා විකාල භෝජනය අත්තරවන්න. ඉතින් කාලයකට කලින් ඒ බද්දාලි සූත්‍රය දේශනා කරලා ඒ ස්වාමීන් වහන්සේලාට දිවා විකාල භෝජනය අත්හැරවලා තියෙන අතරේ තමයි කාලයකට පස්සේ තමයි මේ දේශනාව දේශනා කරන්නේ රාත්‍රී විකාල භෝජනය නවත්තන්නේ. එතකොට එහෙම නවත්තන්නේ නීතියක් වශයෙන් දාලම නෙමෙයි, එතන පෙන්නන්නේ ආනිසංස ටික. අත්හැරීම ඉන්න තමන්ට ලැබෙන වාසි මේ උද්දේශ පාඨයේ සඳහන් වෙනවා. එවැනි විහරණ සහිත වෙන හින්දා එවැනි වාසි තියෙන නිසා ඔගොල්ලොත් රාත්‍රි භෝජනය අත්තරින්න කියලයි කෙටියෙන් ගත්තොත් තියෙන්නේ. ඊළඟට ඊළඟට සිද්ධ වෙන්නේ ඒ ආනිසංස තවදුරටත් කියනවා, මහණෙනි ඔබ රාත්‍රි භෝජනය අතහැරලා නම් ඉන්නේ නිරෝගී බව, නිදුක් බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, සුඛ විහරණය කියලා පහක් ආනිසංස පහක් පෙන්නනවා. එකක් නිරෝගී බව පළවෙනි ආනිසංසය විදිහට, නිදුක් බව දෙක, ඊළඟට සැහැල්ලු පැවැත්ම තුන, කාය බලය හතර, සුඛ විහරණය පහ. මේ පහ අපි මතක තියාගමු මේ වෙලාවෙම. ස්ක්‍රීන් එක ටිකක් වෙලා තියන්නම්, ඒක මතක තියාගන්න. නිරෝගී වගේම නිදුක්, සැහැල්ලු පැවැත්ම, කායික බලය, සුඛ විහරණය, සුවසේ ඉන්න හැකි වේ. එතකොට එහෙම දෙන්නලා දුන්නහම ආනිසංස පහ එසේ වහන්ස කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්න අනික් ස්වාමීන් වහන්සේලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ඒ කසීදනව්වේ සංචාරය කරනවා. ඒ කාලේ කීටාගිරි ඒ කසීව් දනම් වැසියන්ගේ නියම් ගමක් තිබුණ කීටාගිරිය කියලා. ඒ කීටාගිරියට පැමිණිලා කීටාගිරි ගමේ තමයි වාසය කරේ, නියම් ගමේ තමයි වාසය කරේ. අපි මේ ඉදිරිපත් කරන අතරෙම ගැටළු සහිත තැන් සහ යම් තැන් සාකච්ඡා කරන්න සුදුසුයි කියලා හිතෙනවා නම් අපි
ඒ වෙලාවෙ නවත්තලා එහෙම පෙරම ඉදිරිපත් කරන්න ඕගොල්ලන්ගේ අදහස්. එතකොට මේ කියන ආනිසංස නම් අද තියෙන මතවලට වැඩිය ගොඩක් ප්‍රතිවිරුද්ධයි වගේ නේද? ඒ කියන්නේ අද තියෙන වෙන අද කාලෙ වෙනකොට විවිධ මත සකස් වෙලා බුද්ධ දේශනාවට ප්‍රතිවිරුද්ධ පැත්තට, ඒ කියන්නේ පළවෙනි ආනිසංසය නිරෝගී බව කියන එක අද වෙනකොට මිනිස්සු පිළිගන්න තියෙන්නේ ටිකෙන් ටික මිනිස්සු පුරුදු වෙලා ආපහු නිරෝගී බව ලැබෙන්න නම් රාත්‍රියටත් වළඳන්න ඕනේ. නිදුක් බවටත් එහෙමයි. සැහැල්ලු පැවැත්මට කාය බලේ නැත්නම් නැති වෙයි. රාත්‍රි ආහාර භෝජනය ගත්තේ නැත්නම්. ඒ වගේම සුඛ විහරණය කියන්නේ සුඛ සහගත පැවැත්මක් නැති වෙයි කියලා වගේ මත පැතිරුණා සමාජයේ. අද වෙනකොටත් තියෙනවා. නමුත් මේ ආනිසංස පහ අපි නිතර සිහි කරන්න ඕනේ. ආනිසංස පහ අපි ඉදිරියට යමු. එතනින් එහාට තියෙන්නේ කීටාගිරි ගමේම වාසය කරපු ස්වාමීන් වහන්සේලා දෙන්නෙකුට අනික් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා මේ දේශනාව කියලා දෙනවා, මතක් කරනවා. අපි ඒ කොටසට යමු. ඒ ස්වාමීන් වහන්සේ දෙන්නගේ නම් තමයි අස්සජී සහ පුනබ්බ සුඛ. ඊටගිරිය වාසය කර ඇතට මේ ස්වාමීන් වහන්සේලා ඒ භග්ගියන් කියලා තමයි ඒ කාලේ හැඳින්නේ. චබ්බග්ගියන් කියලා ඒ හය දෙනේ. ඒ හය දෙනාගෙන් දෙන්නෙක් තමයි කීටාගිරියේ හිටියේ. ඒකට මහාන වෙච්ච අය සමහර අය සවැත්නවර දෙන්නෙක් හිටියා. රජගහනවර තව දෙන්නෙක් හිටියා. කීටාගිරියේ හිටපු දෙන්න තමයි මේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා දෙන්න එම කීටාගිරියේ හිටියා වාසය කරා. අනික් ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා දෙන්න හම්බෙන්න ගිහිල්ලා එළඹුණ වෙලාවක මෙන්න මෙහෙම ඒ ස්වාමීන් වහන්සේලාට දැන්නවා. එවත්නි බුදුහු රාත්‍රි භෝජන හැරපියාම තමයි වළඳන්නේ. භික්ෂු සංඝයාත් රාත්‍රි භෝජනය හැරපියා තමයි වළඳන්නේ. එවත්නි රාත්‍රි භෝජනය තැරියොත් ආනිසංස මේ විගෙත් මේ වගේ පහක් අර පහ පෙන්වන නිරෝගී බව, නිදුක් බව, සැහැල්ලු පැවැත්ම, සුව විහරණය හම්බෙනවා. එතකොට ඔබලාත් රාත්‍රි භෝජනය අත්හරින්න කියලා තමයි දෙනුම් දුන්නේ. දෙනුම් දුන්න කියන්නේ සාකච්ඡා කරලා ඒගොල්ලන්ට අර බුද්ධ දේශනාව කියලා දුන්නා. ඊළඟට එහෙම කිව්වහම අස්සජී පුනබ්බ සුඛ කියන ස්වාමීන් වහන්සේලා ඒ කියලා දීපු ස්වාමීන් වහන්සේලාට මෙන්න මේ විදියට ප්‍රකාශයක් කළා. කොහොමද? එවැත්නි අපි හවස රෑ දහවලුත් විකාලයන්හි ආහාර ගන්නවා. සවසයි රෑයි දවලුයි විකාලයන්හි ආහාර වළඳනවා. එහෙම සවස රෑ දවල් විකාලයන්හි වළඳන අපිට දැනෙන්නේ අපි නිරාබාධ බව. අපි ඒක අත්විඳිනවා. ආබාධ රහිත බව, නිදුක් බව අත්විඳිනවා. සැහැල්ලු පැවතුම්ද අත්විඳිනවා. කාය බලය තියෙනවා. සුහ විහරණයත් ලැබෙනවා. එතන අටුවාවේම සඳහන් වෙනවා ඒ ස්වාමීන් වහන්සේලා ගොඩක් මහන්සි වෙලා ගොඩ නැගිලි එහෙම හදනවා කියලා. ඉතින් ඒ නිසා මේ ඒ ස්වාමීන් වහන්සේලා මෙහෙම විකාලයේ වළඳනවා. නමුත් මෙන්න මේ විදිහට ඒ ස්වාමීන් වහන්සේලාට දැනෙන්නේ ශරීරය ආබාධ රහිත බව, දුක් අඩු බව,
සැරතුම් සැහැල්ලු බව කාය බලය තියෙනවා සුවසේ ඉන්නවා. එම වළඳන නිසායි. ඉතින් මේ වගේ මේ දැම්මම අපිට ඒක පේනවා අපි අත්විඳින නිසා සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ මේ දැන් අත්විඳිමින් ඉන්නේ. මේ ආනිසංස පහ. ඒ ආනිසංස පහ ආහාර ගැනීම නිසා රාත්‍රී ආහාර ගැනීම නිසා අත්විඳිමින් අපි ඉන්නේ නැද්දි මතුවේහි ලැබිය යුතු ආනිසංස පස්සේ මොකටද අපි දුවන්නේ? يعني ඉස්සරහට ලැබෙන නිරෝගී බව නිදුක් බව සැහැල්ලු පැවතුම් කාය බලය සහ සුව විහරණය මොකට හිතනවද? මේ මොහොතේ අපි ඒ ආනිසංස පහ අත්විඳිමින් ඉන්නේ. ඒ හින්දා අපි හවසටන් උදෑසනන් දහවල් විකාලයේහි ආහාර ගන්නවා කියලා ප්‍රකාශයක් සිද්ධ කළා. හොඳයි. ඒ ටික පැහැදිලි නේ නේද? එහෙනම් අපි තවද ඉදිරියට යමු. ඉතින් අර අනික් ස්වාමීන් වහන්සේලා පිරිසට මේ ස්වාමීන් වහන්සේලා දෙන්නට මේක තේරුම් කරලා දෙන්න අමාරු වුණා. අමාරු වුණා. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කරා ආයේ ලමුණහම භාග්‍යවතුන් වහන්සේට වැඳලා එකත් පස ඉන්න ගමන් මේ පුවත දැන්නවා. වහන්ස අපි මේ කීටාගිරි ඒ අස්සජී පුනබ්බසුක භික්‍ෂූන් වහන්සේලා වෙත එළඹුණහම අපි මෙන්න මේ විදියට ඒ ස්වාමීන් වහන්සේලාට දැන්නවා. භාග්‍යවතුන් වහන්සේ රාත්‍රි භෝජනය ගන්නේ නැහැ. මෙන්න මේ ආනිසංස පහ භාග්‍යවතුන් වහන්සේ මනාව දන්නවා. ඒ විස්තර කිව්වා අපිටත් ඒ විදිහට වළඳන්න කියලා අනුශාසනා කරා කියලා ඒ ස්වාමීන් වහන්සේලා දෙන්නට දැන්නුවාම ඒගොල්ලෝ අපිට මෙන්න මෙහෙමයි කිව්වේ කියලා අර කිව්ව දේ නැවත ප්‍රකාශ කළා. මෙහෙම දවල් රෑ සවස විකාලයේ වළඳනකොට මේ ආනිසංස පහම අපි දැනුත් අත්විඳිමින් ඉන්නේ. ඉතින් ඉස්සරහට හම්බෙන ආනිසංස යන හිතලා මේ දැන් හම්බෙලා තියෙන සාන්දෘෂ්ටිකව හම්බෙලා තියෙන ආනිසංස මොකට අතාරිනවද කියලා අපෙන් ඇහුවා කියලා. ඒ නිසා ඒක පහදලා දෙන්න බැරි වුණා. පහදලා දෙන්න බැරි වුණ නිසා අපි මේ භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට සැල කරන්නේ කියලා දැනුම් දෙනවා. පැහැදිලිනේ නේද? ඊළඟට භාග්‍යවතුන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතා කරලා පෙන්නනවා, කතා කරලා දන්නනවා ඒ ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් ශාස්ත්‍රවරුන් වහන්සේ විසින් කැඳවනු ලැබෙනවා කියලා පණිවිඩයක් කියලා මෙතෙන්ට එක්කන් එන්න කියලා. එතකොට මේ විදිහට පෙන්නන්නේ මගේ බසින් ශාස්ත්‍රූහු ආයුෂ්මත් වහන්සේලාව කැඳවලනවා කියලා අස්සජී පුනබ්බසුක මහණුන් කැඳවන්න. එසේය වහන්ස කියලා පිළිතුරු දීලා ඒ ස්වාමීන් වහන්සේලා ඒ විදිහට අර ස්වාමීන් වහන්සේලා දෙනමට දැනුම් දුන්නා. ශාස්ත්‍රූන් වහන්සේ කැඳවනවා එන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේලා දෙන්නත් එසේ එහෙමයි කියලා එක පිළි අරන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. වැඳලා එකත් පස්සේ හිටියා. එහෙම ඉන්න ඒ ස්වාමීන් වහන්සේලා දෙනමට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කළා. මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවේ ඇත්තටම සැබෑද මහණෙනි, මේ බොහෝ භික්ෂූන් ඔබ කරා එළඹිලා මේ විදිහට කිව්ව එක සැබෑයිද? ඊළඟට ඔයගොල්ලෝ මේ වගේ පිළිතුරක් දුන්න කියන එක සැබෑයිද කියලා. අය අර මෙතනදී අර සූත්‍රය දීර්ඝයි ටිකක්. නැවත අර මුළු සංවාදයේම භාග්‍යවතුන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලා දෙන්නට මතක් කරනවා.
එතනදී ඔගොල්ලෝ මෙහෙම කිව්වද කියලා අහන්නේ කොහොමද ඒ භික්ෂුන්ට එවැත්නි අපි සවස උදෑසන දවල් විකාලයේ වළඳනවා එහෙම වළඳන අපි නිරාබාධ බව සැහැල්ලු පැවතුම් කාය බලයේ සුඛ විහරණේ ආනිසංස පහ අපි දැනුත් ලබනවා මේ දැනුත් ලබන එවැනි සුවය අතහැරලා අනාගත සුවයට අනුදාවණය කරන්නේ ඇයි කියලා වගේ ප්‍රකාශයක් ඔගොල්ලෝ කරාද කියලා අහනවා මෙසේ කිව්වද කියලා එසේ ස්වාමීන් වහන්සේ කියලා පිළිතුරු දෙනවා අර ස්වාමීන් වහන්සේලා දෙනම එතනදී භාග්‍යවතුන් වහන්සේ සිහි කැඳවීමක් කරනවා මේ විදිහට කිම මහණෙනි ඔබලා මේ විදිහට දේශප දහමක් දන්නවද කොයි විදිහටද කියලා මෙන්න මේ වාක්‍ය දේශනා කරනවා මහණෙනි මේ පුරුෂ පුද්ගල යම්කිසි සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛම සුඛ හෝ විඳීමක් විඳිනවද ඒ අනුව එයාට අකුසල් දහම් පිරිහෙනවා කුසල් දහම් වැඩෙනවා කියලා කෙනෙකුට යම්කිසි වේදනාවක් විඳිනකොට ඒ වේදනාව සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛම සුඛ වෙන්න පුළුවන් ඒ වේදනාව විඳීම තුළින් ඔහුට අකුසල් දහම් පිරිහෙනවා කියලයි කුසල් දහම් වැඩෙනවා කියලයි ඒ වේදනාවක් විඳීම නිසා අකුසල් දහම් පිරිහිලා කුසල් දහම් වැඩෙනවා කියන දේශනාවක් ඔයගොල්ලෝ අහලා තියෙනවා එතන කුසල් දහම් කියලා කිව්වේ අර ආනිසංස නේද? ආනිසංස පහ. මේ ආනිසංස පහ වැඩෙනවා කියන එක තමයි මෙතන සඳහන් වෙන්නේ. කුසල් දහම් පිරිහෙනවා කියලා කියන්නේ අර ඒකට විරුද්ධ පහ. ආනිසංස පහට ප්‍රතිවිරුද්ධ ධර්ම පහ පිරිහෙනවා. එතකොට සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛම සුඛ විඳීම නිසා සුවයක් හෝ දුකක් හෝ අදුක්ඛම සුඛක් ඒ කියන්නේ වේදනා විඳීම වේදනා ලැබීම තුළින් විඳීම තුළින් මේ වගේ කුසල් වැඩෙනවා කියලා දේශනාවක් අහලා තියෙනවාද කලින් කියලා දැන් ඒගොල්ලෝ කිව්වේ එහෙම දේශනාවක් ප්‍රකාශ කළේ නමුත් එහෙම දේශනාවක් කලින් ඔයගොල්ලෝ කාගෙන් හරි අහලා තියෙනවද එක්ක භාග්‍යතුන් වහන්සේගෙන් හෝ අහලා තියෙනවද මොකද්ද මෙතන සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛම සුඛ වේදනා විඳිනවා කියලා කියන්නේ අර විකාල භෝජනය ගැන සඳහන් වෙන්නේ විකාල භෝජනය ගැනීමෙන් යම් කිසි විඳීමක් ලැබෙනවා ඒ විඳීම තුළින් අකුසල් දහම් පිරිහෙනවා කුසල් දහම් වැඩෙනවා කියලා එහෙම අහලා තියෙනවා කියන දේ තමයි විමසා. පැහැදිලි ඇති නේද ඒක? එතන වෙනත් විදිහකට පෙන්නන්නේ මේ දවසට වැඩි වාර ගණන් අපිටම තෙවරක් කියලා අනුභව කරලා සුඛ වේදනාවම උපදවන්නේ අපි මිනිස්සු විදිහට පුරුදෙලා ඉන්නේ. ඒ සුඛ වේදනාව නිසා තමයි එහෙම අනුභව කෙරෙන්නේ. මනස ඒකට ඇබ්බැහි වෙලා ඒක මේ භවයේ විතරක් මේ සසරෙම පුරුද්දක් වශයෙන් ආපු නිසා තෙවරක් හෝ සමහරවිට ඊටත් වැඩි වාර ගණනක් ඒ අනුභවයෙන් බලාපොරොත්තු වෙන්නේ සුඛ වේදනාව උපදින. ශරීරයට අවශ්‍ය ප්‍රමාණය නෙමෙයි ඊට වැඩි ප්‍රමාණයක් ලැබෙනවා නම් ඒ කියන්නේ සුඛ වේදනාව ඉපදෙවීම. එතන දැනුම් දෙන්නේ එහෙනම් එහෙම අනුභව කරමින් සුඛ වේදනාවම උපදවන්න මේ ශාසනයේ නියම කාර්ය කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ සමහර වේදනා වළක්වන්න ඕන ඉවසන්න ඕන සමහර ඒවා නොඉවසන්න ඕන. කියලා දෙන්නයි මේ විදිහේ ප්‍රශ්නයක් මුලින් අහන්නේ
එහෙම කලින් ඔයගොල්ලෝ මේ වගේ දේශනාවක් එහෙම අහලා තියෙනවද කියලා අහුවේ එකයි. ඊළඟට එතනදීම තවදුරටත් දේශනා කරනවා මහණෙනි ඔබලා මං විසින් මෙන්න මෙහෙම දේශනා කරපු දහම දන්නේ නැද්ද? කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ දහම දන්නේ නැද්ද? මොකද්ද? මේ මේ මෙලොව නිබඳු සුඛ වේදනාව විඳින ඇතම් පුද්ගලයෙකුට අකුසල් දහම් වැඩෙනවා, කුසල් දහම් පිරිහෙනවා කියලා මම දේශනා කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද ඒක කියලා? යහන කියන්නේ පෙන්නන්නේ යම් කිසි සුඛ වේදනාවක් තියෙනවා මේ ලෝකේ. නිබඳු කියලා කියන්නේ යම් බඳු සුඛ වේදනාවක් තියෙනවා, ඒව විඳින පුද්ගලයෙකුට අකුසල් දහම් වැඩෙනවා, කුසල් දහම් පිරිහෙනවා. ඉතින් මෙතන පෙන්නන්නේ මේ ආහාර නිසා, මෙතන විශේෂයෙන් පෙන්නන්න හදන්නේ ආහාර නිසා ඇති වෙන සුඛ වේදනා. ආහාර ගැනීමෙන්දී දිවහරහා ඒ වගේම මනස ලබන සුඛ වේදනාව විඳිද්දී අකුසල් දහම් වැඩෙනවා, කුසල් දහම් පිරිහෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඒක දන්නේ නැද්ද කියලායි අහලා තියෙන්නේ. ඒ වගේම මම මෙහෙමත් දේශනා කරලා තියෙනවා, කොහොමද මේ ලෝකේ මේ වගේ මේ බඳු සුඛ වේදනා විඳින ඇතම් අයට අකුසල් දහම් පිරිහෙනවා, කුසල් දහම් වැඩෙනවා. කියන තව සුඛ වේදනා જાතියක් පෙන්නනවා. ඒ සුඛ වේදනා මොනවද කියලා නම් සූත්‍රේ නැහැ, අනික් සූත්‍ර වලින් ගන්න ඕනේ. එතකොට මේ ලෝකේ යම් බඳු සුඛ වේදනා තියෙනවා, ඒ සුඛ වේදනා විඳින පුද්ගලයින්ට අකුසල දහම් පිරිහිලා කුසල් දහම් වැඩෙනවා. ඒතර සුඛ වේදනා જાති දෙකක් ගැනයි මේ කියවෙන්නේ නේද? මීට කලින් වාක්‍ය කියවුණා යම් බඳු සුඛ වේදනාවක් ගැන කියවුණා, අකුසල් දහම් වැඩෙන, කුසල් දහම් පිරිහෙන. ඒ වගේම දැන් දේශනා වෙනවා තව සුඛ වේදනා જાතිය, අකුසල් දහම් පිරිහෙනවා, කුසල් දහම් වැඩෙනවා. ඒතකොට සුඛ වේදනා දෙආකාරයි. මේ සුඛ වේදනා දෙආකාරයි. අකුසල් වැඩෙන, කුසල් අඩු වෙන සුඛ වේදනා තියෙනවා. අකුසල් අඩු වෙන, කුසල් වැඩෙන සුඛ වේදනා තියෙනවා. මේ අර සෝමනස්ස කියලා ගන්නේ තද සුඛ සෝමනස්ස දෙක මෙතන තියෙන්නේ. ඒ එහෙම ಜಾති දෙකක් අපි දන්නවද? දැන් මෙතන සූත්‍රේ නම් විස්තර වෙලා නැහැ. නමුත් වෙනත් සූත්‍රවල අපිට හම් වෙලා තියෙනවා නේද? මොනවද ඒ දෙක කියලා මතක් කරගත්තා? ටිකක් හිතලා අපි ඒ ගැන සාකච්ඡා කරමු ඊළඟ කොටසට යන්න කලින්. ඔගොල්ලන්ගේ අදහස් බලාපොරොත්තු වෙනවා එතන. මතක් වෙන්නේ මහසලායතනික සූත්‍රයේදී එහෙම අපි කලින් දවසක සාකච්ඡා කරේ ಜಾති දෙකක් ගැන. මේ වේදනා ಜಾති හොඳ පැත්තටත් තියෙනවා, නරක පැත්තටත් තියෙනවා කියලා. අවිලාව දෙන්නම් ටිකක් මතක් කරලා ගන්න.
කාටවත් මතක්ුන්නේ නැහැ වගේ නේද? එහෙනම් කෙටියෙන් මතක් කරමු අපි. ආයතන 6 ගැන මහා සලායතනික සූත්‍රය එහෙම තවත් සූත්‍රයක් තිබුණා. අපි ළඟදී කතා කරපු එක මහා සලායතනික නේද? ඒකෙදී මතක ඇති ආයතන 6 එක ආයතනයකට වේදනා තුන ගානේ 18ක් ඒ වගේම එක වේදනාවක් දෙආකාර විදිහට 36ක් ඒ සූත්‍රයේ එහෙම පෙන්නලා තිබුණා. එක වේදනාවක් දෙආකාරයි කිව්වහම එතකොට මේ තුනෙන් එකක් නේ මෙතන පෙන්නන්නේ. එක සුඛ කියන එක ඉතරනේ අරන් තියෙන්නේ නේද? සුඛ කියන විඳීම අරගෙන අර කලින් සූත්‍රයට සම්බන්ධ කරපුවම ඔයගොල්ලන්ට හම්බෙන්නේ සුඛ ජාති දෙකයි. වෙනම ලියන්නම් මෙන්න. සුඛ බෙදෙනවා. මම වචන කිව්වහම නම් එකපාර මතක් වෙයි. ගේහ සිත කියලා වචනයක් මතකද? ගේහ සිත එතන නම් සෝමනස්ස සෝමනස්සය කියලා තමයි අනික් සූත්‍රවල පෙන්වන්නේ. ඒ කියන්නේ සුඛ වේදන විඳීමක් ගැනයි කියවෙන්නේ. එහෙනම් අනික් එක මතක ඇති. ගේහ සිත එකක් නම් අනික මොකද්ද? නිරාමිස. ඔව් ඒක ප්‍රතිවිරුද්ධ නේද? නෙක්ඛම්ම සිත කියලා තමයි පෙන්වන්නේ. නෙක්ඛම්ම කියන්නේ කාමයන් ඇසුරු නොකරන කියන එක. ගේහසිත කියන්නේ කාමයන් ඇසුරු කරන කියන එක. එතකොට සුඛ වේදනා හෝ නිරාමිස කියලා ඔබතුමා කිව්ව එකත් ඒකමයි. එතකොට කාමයන් සහිතව විඳින්න පුළුවන් සුඛ තියෙනවා. ඒ වගේම කාමයන්ගෙන් මිදිලා එක්කම වශයෙන් විඳින්න පුළුවන් සුඛ වේදනා තියෙන උදාහරණයක් විදිහට දැන් සමාධිය පුරුදු කරපු අය සමාධියේදී අපි නීවරණ ඔක්කොම කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයෙන් වෙන් වෙලා ප්‍රථම ධානයේ ඉන්නවා, දෙවෙනි ධානයේ ඉන්නවා. ඒ විදිහටනේ පෙන්වන්නේ නේද? එහෙම ධානවල ඉන්නකොට එක්කම සුඛය තමයි විඳින්නේ, ඒ සුඛ වේදනාව. එතකොට අපි දැන් කාමයන් ඇසුරු කරනකොට ඇහෙන් ගිහි වශයෙන් ඇහෙන් රූප දකිනවා, කනින් සද්ද අහනවා. ඒ විදිහේ එදිනෙදා පෘථග්ජන මට්ටමේ ආයතන පරිහරණය කිරීමේදී ගේහසිත සුවයන් අපිට හම්බෙනවා රූප දැකීමෙන් සද්ද ඇහීමෙන් ඒ හයෙන්ම කල්පනා කිරීමත් ඇතුළු ඒ හයෙන්ම. එතකොට ගේහසිත පැත්තෙන් සුඛ වේදනා හය ආකාරයකින් ලැබෙනවා. එක ආයතනයකට එක බැගින් හය ආකාර. ඒ ආයතන පරිහරණය මට්ටමෙන් එක්කම්ම සිතේදී අනික් ආයතන වහලා අපි මන ආයතනයෙන් මතු කර ගන්නවා. කාමයන් ඇසුරු කරන්න නොදී කාමයන් ඇසුරු කරන්න ඉතුරු ආයතන පහෙන්නේ ඒව වහනවා. වහලා මනස විතරක් කාමයන්ගෙන් මුදවල අකුසලයන්ගෙන් මුදවල එක්කම්මයට යොමු කරනවා. සමිරු මහත්මයා එවලා තියෙනවා කණේඩයක්. මේ විදිහට ධ්‍යාන සුවය අකුසල් ප්‍රහීනවන කුසල් වැඩන සුඛයක් ලෙස ගත හැකි. සාබන් මහත්මයා එවලා තියෙන්නේ. සමිරු මහත්මයා තමයි පෝඩ් කරලා තියෙන්නේ YouTube එකේ ඇත්තේ සාබන් මහත්මයා. ඔව් නිවැරදි සාබන් මහත්මයා. ඒක තමයි මාත් අදහස් කරේ මෙතන. ධ්‍යාන සුවය ඒක සුඛ විඳීම අකුසල් ප්‍රහීන වෙනවා කුසල් වැඩෙනවා. අර කලින් දේශනාවත් එක්ක ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේ වාක්‍යයත් එක්ක ගන්න පුළුවන් එක. එතකොට මෙතන අපි එහෙනම් වෙන් කරගමු. සුඛ වේදනා වර්ග දෙකයි. බුදුපියාණන් වහන්සේ මෙතන පෙන්වලා දෙන්නේ යම් බඳු සුඛ වේදනා තියෙනවා. ඒවයින් අකුසල් දහම යටපත් වෙලා කුසල් දහම වැඩෙනවා. ඒ තමයි මේ නෙක්ඛම්ම සිත වුණු කිරීමේදී හම්බෙන සුඛ වේදනාව. නිරාමිසව ඒ ධ්‍යාන සුවේදී හම්බෙන සුඛ වේදනාව. කලින් වාක්‍ය කියවුනේ මෙතන කියවුනේ
ගේහසිත සුඛ වේදනාව. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය හරහා ඒ කාමයන් ඇසුරු කරද්දී විඳින සුවය. බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මම මෙහෙම ක්‍රම දෙකක් වේදනාවල ජාති දෙකක් ගැන කියලා දීලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවද කියලා අර ස්වාමීන් වහන්සේලා දෙන්නගෙන් අහන. ඉතින් මේකෙන් කොහොමද අර රාත්‍රී විකාල භෝජනයට මේක සම්බන්ධ වෙන්නේ? රාත්‍රී විකාල භෝජනය ගත්තොත් මේ ගේහසිත සුඛ වේදනාව පැත්තට වැටෙන බවක් නේද පේන්නේ අපිට. කෙලින් මෙතන දේශනා කරලා නැහැ. නමුත් එතනින් ගම්මේ වෙනවා. ඒ වගේම යම් කෙනෙක් නිරාමිස ඒ කාමයන්ගේ වෙන් වෙලා ලබන සුවයන් ලබන්න කැමති නම් ධ්‍යාන සුවයන්. එහෙමනම් රාත්‍රී විකාල භෝජනය අතරින්න වෙනවා කියන එකයි. ඒක පහසු වඩා පහසුවක් කියලා එකයි මේ කාරණාවෙන් ගන්න තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ ඒ කාරණේ මතක් කරනවා ස්වාමීන් වහන්සේලා දෙනට මම මෙහෙම දේශනාවක් කරලා තියෙනවා ඔයගොල්ලෝ ඒක දන්නවද ඊළඟට දේශනා කරනවා මේ ලෝකේ යම්බඳු දුක් වේදනා තියෙනවා දුක් වේදනා විඳින තියෙනවා ඒ පුද්ගලය ඒවා විඳිනකොට අකුසල් දහම් වැඩෙනවා කුසල් දහම් පිරිහෙනවා ඒ මොන වගේ දුක් වේදනාද අර ගේහසිත දුක් වේදනා ඒ වචනේ නම් මෙතන නැහැ නමුත් අර කලින් සූත්‍ර අපි සාකච්ඡා කරපුවා ඇසුරෙන් මේකට ගලප ගන්න. එතකොට ඒ කාරණාව ගැලපිලා එනවා. නැහැ එතකොට ගේහසිත දුක් වේදනා විඳිනකොට අකුසල් දහම් වැඩෙනවා කුසල් දහම් පිරිහෙනවා. ඊළඟට තවත් යම්බඳු දුක් වේදනා තියෙනවා. ඒවා අකුසල් දහම් පිරිහෙනවා කුසල් දහම් වැඩෙනවා. ඒ තමයි අර නෙක්ඛම්ම සිත දුක් වේදනා. ඒ කියන්නේ ඒව ඒ දුක් වේදනාවල තියෙන්නේ මතක ඇති අර අය මට වැඩිය මනස දියුණු කරලා මේ විදිහේ ආනිසංස ලැබෙනවා මට තාම එහෙම බැරි වුණා නේ කියලා වගේ දුක්ඛයක්. ඒවා නිරාමිස පැත්තට වැඩෙන දුක්ක. ඒ නිසා නෙක්ඛම්ම සිත දුක්ඛයන්. ඒවට කුසල් දහම් වැඩෙනවා. අකුසල් දහම් පිරිහෙනවා. ඊළඟට දුක්ඛම සුඛ ගැනත් ඒ විදිහටම පෙන්නනවා. ඇතැම් දුක්ඛම සුඛ විඳීම් තියෙනවා අකුසල් දහම් වැඩෙනවා කුසල් දහම් පිරිහෙනවා. තවත් දුක්ඛම සුඛ විඳීම් තියෙනවා කුසල් දහම් පිරිහෙනවා කුසල් දහම් වැඩෙනවා. ඒ තියෙන රූපේක්ෂා මට්ටමේ මධ්‍යස්ථ මට්ටමේ විඳීම් ගැන මට්ටම් දෙකක් පෙන්නනේ. ගේහසිත මට්ටම කියන්නේ අර කාමයන් ඇසුරු කරද්දී මනස උපේක්ෂාවේ තියෙනකොට. නෙක්ඛම්සිත උපේක්ෂාව කියන්නේ දැන් හතරවෙනි ධ්‍යානයේදී එහෙම හතරවෙනි ධ්‍යානයේදී හිත උපේක්ෂාසහගතයි. සුඛ දුක්ඛ යටපත් වෙලා සුඛ දුක්ඛ නැහැ. සෝමනස්ස දෝමනස්ස නැහැ. උපේක්ෂාව තියෙනවා. අන්න ඒ මට්ටමේදී කුසල් දහම් වැඩෙනවා කුසල් දහම් පිරිහෙනවා. ඒ උපේක්ෂාව ඇසුරු කරනවා. එතකොට අපිට මෙතන හය ආකාරයක් තමයි පෙන්වලා දීලා තියෙන්නේ. මුලින්ම සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියලා වේදනා තුන් ආකාරයකට බෙදලා ඊළඟට එක් එක් වේදනාව ගේහසිත සහ නෙක්ඛම්මසිත කියලා දෙආකාරයකට පෙන්වනවා. මේ පරියාය හරියටම ඔයගලන්ට ඒ විදිහටම දකින්න පුළුවන් අර මහසලායතනික සූත්‍ර දේශනාව ආයේ බලන්න. ඒක මම රූපසටහන් හිටන් ඇඳලා පෙන්වලා දීලා තියෙනවා. මේ දේශනාව ටිකක් සරල
කරලා කෙටි කරලා මේ මතක තියාගන්න ලේසි විදිහට. ඒකේ ඉතා පැහැදිලිව මේ විස්තර තියෙනවා. මේ කීටාගිරි සූත්‍රයේදී මේ විස්තර පෙන්නලා නැහැ. අහලා තියෙනවා, මෙහෙම දේශනාවක් මම කරලා තියෙනවා, ඔයගොල්ලෝ ඒක දන්නවද? අහලා තියෙනවා. මෙසේ ස්වාමීන් වහන්සේ කියලා පිළිතුරු දෙනවා අර ස්වාමීන් වහන්සේලා දෙන්න. ඊළඟට බුදුපියාණන් වහන්සේ ආය දේශනා කරනවා. හොඳයි මනව මහණෙනි, කියන්නේ හොඳයි. මෙලොව මේ වගේ යම්බඳු සුඛ වේදනා විඳින අයට අකුසල් දහම් වැඩෙනවා, කුසල් දහම් පිරිනවනවා කියන මේ කාරණය මං විසින් ප්‍රඥාවෙන් අවබෝධ නොකරන ලද, නොදක්නා ලද, නොදන්නා ලද, පසක් නොකරන ලද, අපහස්නා ලද නම් එහෙම නොදැන මම මේ වගේ සුඛ වේදනා අතාරින්න කියලා කියනවනම් මහණෙනි, ඒ වගේ දේශනාවක් දේශනා කිරීම මට සුදුසුද, මට අනුරූප වෙනවද කියලා එතනින් පෙන්නන්නේ. මේ කාරණය තමන් විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරලා මනාව පසක් කරලා මනාව දන්න නිසාම තමයි කරන්නේ. එහෙම නොදැන මං එහෙම දේශනාවක් කරොත් මේ වගේ සුඛ වේදනාවල් අතාරින්න, කියන්නේ රාත්‍රි භෝජනයෙන් ලැබෙන යම් විකල් භෝජනයෙන් ලැබෙන යම් සුඛ වේදනාවක් තියෙනවනම් ඒව අතාරින්න කියලා එහෙම දේශනා කරොත් ඒක මේ භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට අනුරූප වෙනවද, සුදුසුද කියලා අහද්දි අර ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, වහන්සේ එහෙම වෙන්නේ නැහැ, භාග්‍යවතුන් වහන්සේට එහෙම අනුරූප වෙන්නේ නැහැ කියලා. ඊළඟට පෙන්වනවා මහණෙනි, යම් හේකින් මේ ලෝකේ මේ වගේ සුඛ වේදනා විඳින ඇතම් පුද්ගලයන්ට අකුසල් දහම් වැඩෙනවා, කුසල් දහම් පිරිහෙනවා කියලා. ඒ කාරණේ මං විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද, දක්නා ලද, දන්නා ලද, පසක් කරන ලද, පහස්නා ලද, ඒ කියන්නේ අත්දැකලම තියෙන නිසා තමයි මෙබඳු සුඛ වේදනා අත්තරින්න කියලා මම දේශනා කරන්නේ කියලා. ඒකට ඒ පිටුපසේ දේශනාව පිටුපස තියෙන ප්‍රත්‍යක්ෂ බව, තථාගත ස්වභාවය පෙන්වනවා. ඒ ගැන තවදුරටත් මෙහෙම දේශනා වෙනවා. දැන් අර සුඛ වේදනාව කලින් කතා කරේ එක සුඛ වේදනාවක් ගැන, ඒ කියන්නේ ගේහ සිත එක. මේ මෙතන එන්නේ නෙක්ඛම් සිත ගැන. ඒ සුඛ වේදනාව විඳිනකොට අකුසල් දහම් පිරිහිලා කුසල් දහම් වැඩෙනවා කියන කාරණේ මං විසින් හරියට අවබෝධ කරගන්නේ නැතුව, හරියට දකින්නේ දන්නේ නැතුව, ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව මේ වගේ වේදනා උපදවා වාසය කරන්න කියලා මම කිව්වොත් ඒක භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට ගැළපෙනවද, අනුරූප වෙනවද? එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා උත්තර දෙන්නේ. එතකොට ඊගෙන ආයේ පෙන්නනා යම් හේකින් මහණෙනි, මේ වගේ සුඛ වේදනාවල් විඳින කෙනෙකුට අකුසල් දහම් පිරිහෙනවා, කුසල් දහම් වැඩෙනවා කියලා මේ නෙක්ඛම්ම සිත සුඛ වේදනාව ගැන ඒ දේශනා කරපු කාරණේ මං විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරලමයි, හොඳින් දැකලා, හොඳින් දැනගෙන, පසක් කරලා, ප්‍රත්‍යක්ෂ කරලා, අත්දැකලම තමයි මේ දේශනා කරන්නේ. ඒ වගේ සුඛ වේදනාවල් උපදවල වාසය කරන්න කියලා. දේවයිනේ සුඛ වේදනාල උපදවල වාසය කිරීමට අර රාත්‍රී විකාල භෝජනේ මගහරින එක නොකරන එක උපකාරක ධර්මයක් බවයි මෙතනින් තේරෙන්නේ. ඊට පස්සේ දැන් මේ සුඛ වේදනා දෙක ගැනයි මේ කොටස.
ඊළඟට දුක්ඛ වේදනා දෙක ගැන ඒ පරියායම තමයි දේශනා වෙන්නේ. කොහොමද? යම්බඳු දුක්ඛ වේදනා තියෙනවා, අකුසල් දහම් වැඩෙනවා, කුසල් දහම් පිරිහෙනවා. ඒවට අකුසල් වැඩෙනවා, කුසල් දහම් පිරිහෙනවා. ඒ මොනවද? ගේහසිත දුක්ඛ වේදනා. එතකොට ඒව ගැන මං ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නේ නැතුව, දන්නේ දකින්නේ නැතුව, ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව ඒ වගේ වේදනාවල් ගේහසිත දුක්ඛ වේදනාවල් අත්තරින්න කියලා මම කිව්වොත් ඒක ගැළපෙනවද මට? මට නිසිද? භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට එහෙම ගැළපෙනවද? ඒ දහම්පරයය බලන්නේ අර ස්වාමීන් වහන්සේලාට කියලා දෙනකොට මොන වගේ විදිහටද ඒක පෙන්වන්නේ කියලා. මෙතන පෙන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට එහෙම කියන එක ගැළපෙනවද කියලා අර ස්වාමීන් වහන්සේ කෙනකින් අහන්නේ. ඒක අපුරු දහම් දේශනා කරන ක්‍රමයක් නේද? කියන ඕගොල්ලෝ මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න කියලා කියනවට වඩා පෙන්නන භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් අවබෝධ නොකර, දකින්නේ දන්නේ නැතුව, තමන් අත්දකින්නේ නැතුව එහෙම කියනකො එහෙම එකක් භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට ගැළපෙනවද නැද්ද කියලා අර ස්වාමීන් වහන්සේලාගේ මනස ඒ පැත්තෙන් යොමු කරලා උත්තරේ අරගෙන තමයි අර කාරණාව කියලා දෙන්නේ. ඒක ඊටාම හිතට දැනෙන ක්‍රමයක්. අපිටත් මං හිතන්නේ හොඳයි මේ කියන ප්‍රශ්න හරහාම අපේ හිත මෙහෙවල අවබෝධ කරගන්නවා නම් ඒ දේශනා විලාසය ඉතා අවබෝධයට ඉතා මේ ගෙනියනම සුදුසුම දේශනා විලාසයක් බව පෙනේ. කොට ඒ දුක්ඛ වේදනා ගැන මේ දුක්ඛ වේදනා වලින් එකක් ගැන මේ කියන්නේ ගේහසිත දුක්ඛ වේදනා ගැන පෙන්නනවා. මම අනවබෝධයෙන් අත්දැකීම් නැතුව එහෙම කිව්වොත් ඒ වගේ ගේහසිත දුක්ඛ වේදනා අත්තරින්න කියලා ඒක මට නිසි වෙනවද? මහන්ස නොවේමයි. එහෙනම් මහණෙනි, යම් හේකින් ඒ වගේ ගේහසිත දුක්ඛ වේදනා හින්දා කුසල් දහම් වැඩෙනවා, කුසල් දහම් පිරිහෙනවා කියලා ඒ කාරණාව මං විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද, දක්නා ලද, දන්නා ලද, පසක් කරන ලද, පහස්නා ලද, ඒ නිසාමයි මම අන්න ඒ වගේ දුක් වේදනා හැරපියන අත්තරින්න කියලා කියන්නේ. මේ 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 දේශනා ක්‍රමය ගැන මම විශේෂයෙන් සඳහන් කරන්නේ මේ සමහර වෛද්‍ය මත පවා තියෙනවා මේ අර ආනිසංස පහ, ඒ කියන්නේ විකාල භෝජනය වගේ ගත්තොත් තමයි ඒව හම්බෙන්නේ කියලා අර ස්වාමීන් වහන්සේලාට ආපු විතර්කය වගේම තමයි අද තියෙන වෛද්‍ය මත. එතකොට ඒ වෛද්‍ය මත ඇවිල්ලා තියෙන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙනද, දැකලාද, දැනගෙනද, අත්දැකීමෙන්ද කියලා අපි විමසන්න ඕනේ. ඒතර දැන් මෙතන බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ නැන්නේ අන්න ඒ ක්‍රමය. මේ බුදුවරයෙක් මෙහෙම දේශනා කරන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරලා, හොඳින් දැකලා, ප්‍රත්‍යක්ෂ කරලා, හොඳින් දැනගෙන, ඒ වගේම තමනුත් අත්දැකලා. අන්නේ ඒ වගේ ප්‍රත්‍යක්ෂතාවයකින් දේශනා කරන කාරණයක් තමයි මේ රාත්‍රි භෝජනය ගන්න එපා කියන එක. නමුත් මෙතන පෙන්නන්නේ අපිට හිතන්න තියෙන අර සමහර වෛද්‍ය මත, සමහර සමාජයේ මත තියෙනවා රාත්‍රි ආහාර ගත්තේ නැත්නම් ඒක නොයෙකුත් ආබාධ වලට හේතු වෙනවා, නොයෙකුත් ශාරීරික ප්‍රශ්න එනවා කියන මත මේ විදිහට තථාගතයන් වහන්සේ කෙනෙක් අවබෝධ කරන මට්ටමට අවබෝධ කරලා කෙනෙක් ඉදිරිපත් කරන මතද, නැත්නම් පසුකාලීනව ගිහියෝ එකතු කරපු මතද කියලා ඔන්න ඔය ඒ පරියායෙන් තේරුම් ගන්නවා නම් මං හිතන්නේ ගොඩක් ලේසි අපිට ඒ කාරණාව ප්‍රායෝගිකව පුහුණු කරා. ඊළඟට මේ අනික් දුක්ඛ වේදනාව ගැන කියන්නේ මොකද? ඒ නෙක්ඛම්මසිත දුක්ඛ වේදනාව. අර අපි දුක් වෙන්නේ මේ ධ්‍යාන ගැන හෝ මේ මාර්ගඵල ගැන හෝ තාම මට බැරි වුණා,
ඒ ටික මම කොහොම හරි කරගන්න ඕනේ වගේ අර දෝමනස්යන් හිතේ ඇති වෙන්නේ ඒ ඒව ගැනයි මේ කියවෙන්නේ. එතනදිත් අර පරියායමයි පෙන්නනවා. එහෙම දුක්ඛ වේදනාවක් තියෙනවා. ඒ දුක්ඛ වේදනාවලට අකුසල් දහම් යටපත් වෙනවා. පිරිහෙනවා. කුසල් දහම් තමයි වැඩෙන්නේ. කියලා මොන බලන්නේ පරියායේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥාවෙන් අවබෝධ නොකර නොදැන රසක් කරන්නේ නැතුව අදකින් නැතුව එහෙම දේශනාවක් කරොත් ඒක භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට ගැළපෙනවා. නැත ස්වාමීන් වහන්සේ. එහෙමනම් යම් හේකින් මේ විදිහේ දේශනාවක් මම කරනවා නම් ඒ කියන්නේ නෙක්ඛම්ම සිත දුක්ඛ වේදනාවෙන් කුසල් දහම් පිරිහෙනවා, කුසල් දහම් වැඩෙනවා, කුසල් දහම් පිරිහෙනවා කියලා. මම ඒ කාරණේ මම දේශනා කරන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන. හොඳින් දැකලා, හොඳින් දැනගෙන, පසක් කරලා. පහස්නාලද කියන්නේ අත්දැකීමෙන්ම ලැබලා. ඒ නිසා ඒ අවවාද දෙන්නේ එවැනි දුක්ඛ වේදනා උපදවා ගන්න. එවැනි දුක්ඛ වේදනා විඳින්න. එතකොට කුසල් දහම් වැඩෙනවා, කුසල් දහම් පිරිහෙනවා. ඊළඟ දුක්ඛ වේදනා ජාති ගැන එහෙම සඳහන් කරනවා. දැන් වේදනා ජාති දෙකක් ගැන කියුණා. තුන්වෙනි වේදනා ජාතියට යන්න කලින් ආයෙත් YouTube ඔස්සේ ආපු ප්‍රශ්නය සමිර මහත්මයා යොමු කරලා තියෙනවා. අකුසල් දහම් පිරිහෙන, මම ඒක මේ කියවන්නේ, අකුසල් දහම් පිරිහෙන, කුසල් දහම් වැඩෙන දුක්ඛ වේදනාව. අකුසල් දහම් පිරිහෙන, කුසල් දහම් වැඩෙන දුක්ඛ වේදනාව දුක්ඛ ප්‍රතිපදා දන්නා විඥා ලෙස ගැනීම නිවැරදිද කියලා. ඔව් නිවැරදිය. දුක්ඛ ප්‍රතිපදාවේ ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි යන්නේ. දුක්ඛ විඳීමක් තියෙනවා, හැබැයි ඒක අවබෝධයට හේතු වෙනවා. කුසල් දහම් වැඩෙනවා. බොහොම පිං සබන් මතනේ එක මතක් කරාට එවැනි සාකච්ඡාවකුත් අපි කලින් දවසක සිද්ධ කරන්න යදුණා නේද? මේ ප්‍රතිපදා දුක්ඛ සහ සුඛ කියලා බෙදෙන එක ගැන. දුක්ඛ ප්‍රතිපදාව වෙන්නේ කාම ලෝකේ ඉන්න ගමන් කාමයන්ගෙන් වෙන් වෙනවා. කාමයන් අඩු කරනවා. එතකොට කාම ලෝක මට්ටමින් ගත්තොත් ඒක ඒ දුක දැනෙනවා. දැන් කාමයන් අඩු බවේ දුක දැනෙනවා. හැබැයි ඒක අවබෝධයට හේතු වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ කාලේ මිනිසුන්ගේ කාමයන් ඉබේටම අඩු වෙලා දුප්පත්කම හින්දා, රටේ දුප්පත්කම හින්දා ඔන්න ඉන්ධන නැහැ. කාමයන් පස්සේ දුවන්න බෑ හෙට මෙහෙට. ඔන්න එතකොට මිනිසුන්ට දුක් වේදනාවක් දැනෙනවා. දැන් කාමයන් තියෙද්දිම එහෙම කරගන්නව නම්, දැන් කාමයන් බාහිර ඕනතරම් තියෙද්දිම ඒවට දුවන්න පුළුවන්කම හැකියාව තියෙද්දිම අපි ඒකමයි වැලකිලා ඉන්නව නම් අන්න දුක්ඛ ප්‍රතිපද. නමුත් මේ කාලේ මිනිස්සුන්ට දැනෙන මේ දුක දුක්ඛ ප්‍රතිපද නෙමෙයි. හේතුව කාමයන් නැති නිසා දැන් දුවන්න ඕනි, දුවන්න බෑ කාමයන් පස්සේ. අන්න එහෙම දුකක්. ඒ වගේ හසිත. නමුත් කෙනෙක් කාමයන් තියෙද්දිම ඒවයින් වැළකීලා ඒවා මගහැරී මේව පස්සේ දුවන් නැතුව ඉන්නවා නම් එතකොට කියනවා කුසල් වැඩෙනවා. දුක්ඛ ප්‍රතිපදාවේ කුසල් වැඩීම. ගොඩක් පින් ඒ අදහස ඉදිරිපත් කරාට සබන් මහත්මයාට. ඒ වගේම සමීර මහත්මයාට පින් එක ටයිප් කරලාම මට එවලා තියෙනවා මේ අපේ Zoom session එකට. නැහැ, එතකොට දැන් තුන්වෙනි එක. තුන්වෙනි වේදනා ජාති අදුක්කම සුඛ වේදනා ජාති දෙකක් තියෙනවා. ගේහසිත මට්ටමේ උපේක්ෂා විඳීම් තියෙනවා. අර මෝහසිතෙන් සිත මෝහයට ලක් වුණාම, ඒ කියන්නේ රාග දෝෂ නැහැ, නමුත් හිත මෝහයෙන් බරයි. එතකොට උපේක්ෂා ගතියක් තියෙනවා. ඒකට කියනවා ගේහසිත උපේක්ෂා කියලා. අපි කියන්නේ ඔන්න ඕන එකක් වුණා කියලා වගේ උපේක්ෂාවක් ඒක. ඊළඟට සතරවෙනි ධ්‍යානයේදී වගේ හම්බෙන මනසට තියෙන උපේක්ෂාව විඳීම ඒ අර නෙක්ඛම්ම සිත මට්ටම. ඒ දෙක ගැන බුදුහාමුදුරුවෝ මේ පෙන්නන්නේ මෙතන. අර ගේහසිත උපේක්ෂා වේදනාව
ගෙහසිත උපේක්ෂා වේදනාව ගැන හරියට අවබෝධ නොකර දන්නේ නැතුව දකින්නේ නැතුව අත්දකින්නේ නැතුව එවැනි ගෙහසිත දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා අත්තරින්න කියලා මම දේශනා කළොත් ඒක මට ගැළපෙනවද මට නිසිද තථාගතයන් වහන්සේ කෙනෙකුට නිසිද නැත ස්වාමීන් යම් හේකින් මෙහෙමනම් වෙන්නේ මේ වේදනාවෙන් කුසල් දහම් වැඩෙනවා අකුසල දහම් වැඩෙනවා මේ අදුක්කම සුඛ වේදනා අකුසල දහම් වැඩෙනවා කුසල් දහම් පිරෙනවා කියන එක මෙහෙමනම් වෙන්නේ මං විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරලා හොඳින් දැක්කලා දැනගෙන පසක් කරලා අත්දැකීම් ලැබලනම් දේශනා කරන්නේ ඒක තථාගතයන් වහන්සේ කෙනෙකුට ගැළපෙනවා එහෙම තමයි තථාගතයන් වහන්සේලාගේ දේශනාව ඒ අනුව අර ගේහසිත උපේක්ෂා විඳීම අත්තරින් ගේහසිත උපේක්ෂා වේදනාව ඉක්මවන්න අත්තරින් කියන අවවාද දෙන්නේ එහෙමයි. ඊළඟට මේ තියෙන්නේ නෙක්ඛම්ම සිත උපේක්ෂා වේදනාව ගැන ඒ වේදනාව වඩනකොට ඒ වේදනාව අත්දකිනකොට අකුසල් දහම් පිරිහෙනවා කුසල් දහම් වැඩෙනවා කියන එක මං විසින් අවබෝධ කරන්නේ නැතුව දකින්නේ නැතුව දන්නේ නැතුව පසක් කරන්නේ නැතුව අත්විඳලා පසක් කරගන්නේ නැතුව ඒ වේදනාව අත්විඳින්න ඔයගොල්ලෝ පුහුණු වෙන්න කියලා කිව්වොත් ඒක මට නිසිද මට ගැළපෙනවද නැත ස්වාමී එහෙමනම් මේ වගේ පෙන්නනවා තන පොඩක් වෙලදෙන අර කලින් එකමයි වැටුනේ මේ විදිහට පෙන්නන එහෙමනම් මහණෙනි ඒ වේදනාව ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාව නෙකම්ම සිත මට්ටමේ අදුක්කම සුඛ වේදනාව වඩන්න ඒ වේදනාව උපදවා වාසය කරන්න කියලා මම කියන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දැකලා දැනගෙන පසක් කරලා පහස්නාලද ඒ කියන්නේ ඒක අත්දැක තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. කියලා යපූරු පරියාය භාග්‍යවතුන් වහන්සේ තමන්ව උපමා කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක්ගේ තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ දේශනා කරන විලාසය උපයෝගී කරගෙන තමයි අර ස්වාමීන් වහන්සේලාගේ මනසට මේ අදහස ස්ථිර කරවන්නේ. මේ ක්‍රමය අපිටත් ගොඩාක් සුදුසුයි. එම පෙන්නලා ඊළඟට අන දැන් වේදනා ජාති හයම ගැන කියවුණානේ හයම ගැන අර එකම පරියායය තමයි තථාගතයන් වහන්සේ කෙනෙකුට එහෙම නොදැන කිවීම සුදුසු නැහැ අනිවාර්යයෙන්ම එහෙම දැනගෙන අත්දැකලා ප්‍රත්‍යක්ෂ කරලා තමයි දේශනා කරලා තියෙන්නේ අර නෙක්ඛම්ම සිත වේදනා පැත්ත දියුණු කරන්න ගේහසිත වේදනා පැත්ත යටපත් කරන්න අත්තරින් කියන කාරණේ. ඉතින් ඒක ප්‍රමාද කරනවානේ අපි අතින්. ගේහසිත වේදනා අත්තරින් එක. ඒ කියන්නේ ගේහසිත තුන් જાතියෙම වේදනා සුඛ හෝ දුක්ඛ හෝ දුක්ඛම සුඛ තුන් જાතියෙම වේදනා අත්තරලා නෙක්ඛම්ම සිත තුන් જાතියේ වේදනා පුහුණු කරන එක හැමෝම එකම වේගෙන් කරන්නේ නැහැ. සමහර අය හරි ප්‍රමාදයි. සමහර අය ඒක වේගෙන් කරගෙන යනවා. එතන පෙන්නනවා මහණෙනි හැම මහණුන් විසින්ම අප්‍රමාදයෙන්ම ඒ කෘත්‍ය කරන්න ඕනේ කියලා කියන්නේ නැහැ මං කිය. සමහර අයට ප්‍රමාද වෙන්න පුළුවන් ඒක. එතෙකුදුවත් මහණෙනි හැම මහණුන් විසින්ම අප්‍රමාදයෙන් නොකටයුතු වෙයි නොකියමි කිය. එතන පෙන්නනවා එක එක ස්වාමීන් වහන්සේලා වෙන් කරලා පෙන්නනවා මෙතනින් එහාට ඒ සමහර ස්වාමීන් වහන්සේලාට අප්‍රමාදයෙන් ඒ කෘත්‍ය කරන්න දැන් දෙයක් නැහැ කරලා ඉවරයි කියනවා. අනික් ස්වාමීන් වහන්සේලා අප්‍රමාදයෙන් කරන්න ඕනේ කියලා කියනවා. මොන මොකද්ද කරන්න ඕනේ? නෙක්ඛම්ම සිත වේදනා ජාති තුන ඉක්මනින් වඩා ගන්න ඕනේ, අසුරු කරන්න ඕනේ. ගේහ සිත වේදනා තුන ඉක්තා ඉක්මනින් අප්‍රමාදව ඉක්මවන්න ඕනේ. අතහැරලා දාන්න ඕනේ කියන කාරණේ. අපි මං හිතන්නේ දාන වෙලාවට
නවත්තන්න වෙලාව හරි. ඉතුරු කොටස අපි උදේ දානින් පස්සේ සාකච්ඡා කරමු. මට තව අමතර පැය කාලක් විතර වගේ අවශ්‍ය වෙනවා නැවත පටන් ගන්න. මොකද අපේ ගෙදරටම ඉතාම ළඟ ගෙදරක මළගෙයක් සිදු වෙලා තියෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා ඉන්නත් වෙනවා. ඒ නිසා තව අමතර පැය කාලක් අපි තියමු. ඒ අනුව අපි නැවත ආරම්භ කරමු උදේ 8ට මේ 9ට. හොඳයි. එහෙනම් දැන් වේලාව සඳහා අපි අවසන් කරනවා මේ කොටස. තිරුවන් සරණ හැම දිනකටම.